වාරණ කියන වචනේ. ගෘහස්ත විද්‍යුත් වාරණ. වාරණ කියන වචනේ තේරුම මොකක්ද? වාරණ. වාරණ. මෙන්න මේ වචනේ තේරුම. ගෘහස්ත විද්‍යුත් වාරණ. වාරණ කියන වචනේ තේරුම. ඉක්මනට. වාරණ කියන වචනේ තේරුම. උපකරණ වාරණ කියන වචනේ තේරුම උපකරණ කියන එකට අමුතු වචනයක් නෙවෙයි. ගෘහස්ත විද්‍යුත් වාරණ. එහෙනම් ගෘහස්ත කියන්නේ ගෙදර දොරේ. ගෙදර දොරටනේ අපි ගෘහස්ත කියන්නේ ගෙදර කියන එකටනේ. විද්‍යුත් කියන්නේ විදුලිය භාවිතයෙන්. එහෙනම් මේ ගෙදර දොරේ විදුලිය භාවිතයෙන් ක්‍රියා කරන උපකරණ වලට තමයි කියන්නේ ගෘහස්ත විද්‍යුත් වාරණ කියලා. නිවසේ විදුලිය භාවිතයෙන් ක්‍රියාත්මක වන උපකරණ ගෘහස්ත විද්‍යුත් වාරණ. මේ විදුලි උපකරණ තෝරගනිද්දී අපි සැලකිලිමත් විය යුතු කරුණු තමයි මෙන්න මේ කොටස් ටිකේ කතා කරන්නේ. විදුලි උපකරණ ඕන තරම් කඩවල් වල තියෙනවා. එක එක මිල ගණන් වලට තියෙනවා. එක එක ප්‍රමාණයන්ගෙන් තියෙනවා. එතකොට අපි මොනවද මෙතෙන්දි තෝරගන්නේ? ඒ තෝර ගැනීමේදී අපි ගන්න නිර්ණායක මොනවද? මොන හේතු පදනම් කරගෙන තෝරගන්න. අපි විදුලි උපකරණ තෝරගන්නකොට එකක් තමයි අපිට ගැලපෙන්නේ. හරිද? ගැලපෙන එක කියන්නේ අපේ රැකියාවට, අපේ මුදලට ගැලපෙන්න ඕනේ. කියන්නේ අපේ ආදායමට ගැලපෙන්න ඕනේ. නැතුව දැන් අපි හිතමු මෙහෙම අපි ගන්නවා මේ අපේ මාසේ පඩිය රුපියල් 40,000. අපි ගන්නවා මාසෙට රුපියල් 10,000ක් විතර වියදම් වෙන ලොකු විදුලි උපකරණයක්. අපි හිතමු ටීවී එකක් ගත්තා කියලා. ඔය ටීවී එකට රුපියල් 10,000ක් විතර මාසෙට යනවා. කරන් බිලයි, ඊට පස්සේ අර සැටලයිට් බිලයි, ඊට පස්සේ ඔය තා මොනවා හරි තියෙන උපාංග කිහිපයක් එකවගල ඒවයි නඩත්තු බිල් ඔවා ගත්තා මාසෙට රුපියල් 10,000. ඒක අපිට ගැලපෙන්නේ. හරිද? අපි අපිට ගැලපෙන දැන් තව උදාහරණයක් ගත්තොත් ෆ්‍රිජ් එකක් කියලා හිතන්න. ගෙදර ඉන්නේ 4 දෙනයි. අපි ගන්නවා 10 දෙනෙකුට විතර ලොකු ඩෝ දෙකක ලොකු අර අරින්න පුළුවන් කබඩ් වගේ තියෙන ෆ්‍රිජ් එකක්. ඒ අපිට වැඩක් නැහැ. ගැලපෙන්නේ නැහැ. හරිද? ඒකේ අපිට ඒ යන විදුලිය හරිද ඒකේ භාවිතා කරන්න අපිට ගෙදර දොරේ අපි පාවිච්චි කරන දේවල් ඒකට අපිට වැඩක් නැහැ ඒ වගේ එක. හරිද? දැන් ෆ්‍රීසර් එකක් වැඩක් නැහැ නේ කඩයක් නැතුව ගෙදරකට. හරිද? කඩවල වලට නම් ෆ්‍රීසර් එකක් හොඳයි, මේ අතිශීතකරණයක් හොඳයි. ඔය අයිස් ක්‍රීම් මේ වගේ ගොඩාක් තියෙන ඒවා තොග වගේ තියෙනවා නම් දාලා තියන්න හොඳයි. ගෙදරකට එහෙම ඕනේ නැහැ. හරිද? අන්න ඒ වගේ අපි ගැළපෙන උවාරණ තෝරගන්නවා. ඊළඟට කාර්යක්ෂම උවාරණ තෝරගන්නවා. කාර්යක්ෂම කියන්නේ මොකක්ද? කාර්යක්ෂම කියන්නේ පුතේ අපි සපයන ශක්තියට ඒ කරන කාර්ය පුළුවන් තරම් එක සමාන වෙනවා නම් අපි දෙන වැය වෙන ශක්තියට ඒ සමාන කාර්යයක් කරනවා නම් අන්න කාර්යක්ෂම. අපි විශාල ශක්තියක් දීලා පොඩි කාර්යයක් කරනවා නම් ඒක කාර්යක්ෂම නෑ. ඒ වගේ උපකරණ තියෙනවා. හරිද? සමහර උපකරණ තියෙනවා විශාල වශයෙන් කරන්ට් එක වැය වෙනවා. විදුලිය අපි කියන කරන්ට් එක පිච්චෙනවා. විශාල වශයෙන් කරන්ට් එක පිච්චෙනවා. කරන්ට් එක පිච්චුනාට ඒකෙන් කාර්යයක් හරියට කෙරෙන්නේ නැහැ. සමහර හීටර තියෙනවා වතුර උණු වෙනවා. වතුර උණු වෙනකොට ඊට වඩා 3-4 ගුණයකින් ඒ කියන්නේ දරලිපටත් වඩා අර කරන්ට් එක ගිහිලා අපිට අවාසිදායකයි. ඒ වගේම වැඩක් නැහැ අකාර්යක්ෂම විදුලි උපකරණ. දැන් සමහර බල්බ වර්ග එහෙම ඉවත් වෙලා තියෙන අපි භාවිතයේ කාර්යක්ෂම නැති නිසා. එහෙනම් කාර්යක්ෂම විදුලි උපකරණ තෝරගන්න ඕන. අවශ්‍යතාවයට ගැලපෙන්න ඕන. කාර්යක්ෂම වෙන්න ඕන. හරිද? ඊළාට අපිට හානි නොවෙන්න ඕන. අපිට හානි නොවෙන්න ඕන කියන්නේ මොකද්ද? අපිට අනතුරු සිදු වෙන්න බෑ. අපි පාවිච්චි කරන විදුලි උපකරණ ආරක්ෂාකාරී වෙන්න ඕන. හරිද? අපේ අපිට දරුවන්ට සුරතල් සතුන් ඉන්නවා නම් ඒ වගේ ගෙදර එහෙම ගෙදර ඉන්න වෙනත් සතුන් මේ වගේ අයත් ආරක්ෂාකාරී වෙන්න ඕන. කොච්චර හොඳ වුණත් අනාරක්ෂිත නම් ඒ උපකරණ භාවිත කරන්න බෑ. අපිට විතරක් නෙමෙයි විදුලි පරිපථයට. හරිද? අපේ ගෙදර තියෙනනේ විදුලි පරිපථය. අපි කියන ගෘහ විදුලි පරිපථය කියන වයරින් එකක් කියලා තියෙනනේ ගෙදර බිත්ති ඇතුලෙන් වයර් ගෙනහිල්ලා ස්ලැබ් එකේ එහෙම නැත්නම් වහලෙන් වයර් අරන් ඇවිල්ලා ඒ ඔක්කොම සම්බන්ධ කරලා විදුලි මීටරයක් ඊට පස්සේ අර විබෙදුම් පෙට්ටියක් අර ෆියුස් බෝඩ් එකක් කියලා තියෙන ඒවා සම්බන්ධ කරලා පරිපථයක් තියෙනවා. අපි ඒකට කියන්නේ ගෘහ විදුලි පරිපථය. ඒකට හානි නොවෙන්න ඕනේ භාවිත කරනකොට. අපිට මොනවා හරි උපකරණයක් ගහපු ගමන් ගෙදර තියෙන ඔක්කොම වයර් පිච්චිලා ගියොත් වැඩි කරන්ට් එකක් ඇවිල්ලා හරිද විදුලි කාන්දුවක් කියලා ගිනි ගත්තොත්
තමයි මුළු ගෙදරම ගිනිගන්න පුළුවන් කරන්නේ වගේ හානි නොවෙන්න. අන්න එහෙම උවාරණ තමයි අපි තෝරගන්න ඕන. අපි අන්නේ උවාරණ තෝරා ගැනීම පිළිබඳව තමයි මෙතෙදි කතා කරන්නේ. දැන් ඔන්න ඕගොල්ලන්ගේ පොතේ තියෙන පොඩි වගුවක්. අපි ඒක සාකච්ඡා කරමු ඕගොල්ලෝ තනියම පුරවන්න ඕන පුළුවන් නම් පැන්සලින් දැන් පුරව ගන්න. හරිද? දැන් ආලෝකකරණය මුලින්ම තියෙන්නේ. උවාරණේ නම භාවිතාවන විභවාන්තරයේ ශමතාවයි. විභවාන්තරය මනින්නේ වෝල්ට් වලින් V අකුර. ශමතාවය මනින්නේ වෝට් වලින් W අකුර. මොකක්ද ශමතාවය කියන්නේ? කියන්න බලන්න කවුරු හරි දන්න කෙනෙක්. ශමතාවය කියන්නේ මොකක්ද? ශමතාවය. කාට හරි කියන්න පුළුවන් නම් කියන්න ඩක් ගාලා ශමතාවය කියන්නේ මොකක්ද කියලා. ඒකක කාලයකදී සිදු කරන කාර්ය ප්‍රමාණය. ඔව්. ඒකක කාලයකදී සිදු කරන කාර්ය ප්‍රමාණය. දැන් ඔහොම කිව්වට සමහර අයට තේරෙන්නේ නැතුව ඇති. දැන් මේක සරලව හිතන්න ඕන පුතේ මේවා පාඩම් කරන්න යන්න එපා. මේවා පාඩම් කරන්න නැතුව හිතන්න. අර මේ තේරුම තේරුම් ගන්න. එතකොට පාඩම් වෙනවා ඉතින්. නැතුව කටපාඩම් කරන්න කිව්වොත් වැඩි අවුල්. ඒකක කාලයක් කියන්නේ තත්පරයක්. තත්පරයකදී කොච්චර වැඩ කරනවද? කොච්චර ඒ කාර්යයක් කරනවද? අන්න ඒකට තමයි කියන්නේ ශබතාවයට තමයි කියන්නේ ජවය. හරිද? මේක අපි ගොඩක් වෙලාවට විදුලි උපකරණ වලදී ගන්නෙ තත්පරයකදී වැයවන විද්‍යුත් ශක්තිය. තත්පරයකදී කොච්චර කරන්ට් එකක් වැය වෙනවද? අපි ඒකට කියන ශමතාවය. එහෙම නැත්නම් ජවය. ආ දැන් මම අහන මෙන්න මේ ප්‍රශ්නයක්. මගේ ගාව බල්බ් දෙකක් තියෙනවා. එකම එළියක් විහිදෙන එක බල්බයක ශමතාවය වොට් 15යි. අනිත් බල්බකේ ශමතාවය වොට් 100යි. මම ඕගොල්ලන්ට දෙනවා මේ බල්බ් දෙක. කැමති එකක් තෝරාගෙන භාවිතා කරන්න. දැන් එකම එළියක් තියෙන එකක වොට් 15යි අනිත් එකේ වොට් 100යි. ඕගොල්ලෝ තෝරගන්නේ වොට් කීයේ බල්බ්ද? වොට් 100ද? වොට් 100ද වොට් 15ද? මං කිව්ව ප්‍රශ්නේ තේරුණා නේ? එකම එළිය තියෙන බල්බ් දෙක, එකම එළියක් විහිදෙන බල්බ් දෙකක් තියෙන වගේ එකක් එක කාමරයකට දාන්න පුළුවන්. නැත්නම් ගෙදර සාලෙට දාන්න පුළුවන්. ඒ බල්බ් එක එකක් වොට් 100යි, අනෙත් එක වොට් 15යි. ඕගොල්ලන්ට මම දෙනවා මේක වොට් 100යි, මේක වොට් 15යි. කැමති එකක් අරන් යන්න. ගෙදර ගිහිල්ලා පාවිච්චි කරන්න. ඕගොල්ලෝ මොකක්ද අරන් යන්නේ? ඒ විභවාන්තරයත් එකමද? විභවාන්තරය එකයි. වෙනස් වෙන්නේ නැහැ. විභවාන්තරය 200යි. 15 මම නම් හැබැයි අරන් යන්නේ වොට් 5. මං වොට් 100 ගෙනියන්නේ නැහැ. වොට් 100 ගෙනියනොත් මොකද වෙන්නේ? කරන්ට් එක වැඩියෙන් පිච්චෙනවා. කරන්ට් එක වැඩියෙන් පිච්චෙනවා නේ. අන්තිමට මාසේ අන්තිමට බිල එනකොට තමයි වැඩක් නැහැ කියලා තේරෙන්නේ. එකම එළිය නේ දරුවෝ. දැන් මම අර කිව්වේ එකම එළිය එකක වොට් 100, අනිත් එකේ වොට් 15. ඒකට අපි හැමතිස්සෙම ගන්න ඕන ජවය අඩු උපකරණ. හරිද? ජවය වැඩි උපකරණ අරගෙන වැඩක් නැහැ. ජවය වැඩි උපකරණ ගත්තම් වෙන්නේ වැඩිපුර කරන්ට් එක පිටින් ඒක. කාර්ය එකම නම් එකම දේ නම් වෙන්නේ අපි ගන්න ඕන වැඩිපුර ජවය අඩු උපකරණ. ජවය අඩු උපකරණ. හරිද? දැන් අපි ගෙදර මෙහෙම හිතමු තියෙන සෙටප් එක. ඒ සෙටප් එක වොට් 2000යි. අනිත් පොඩි සාමාන්‍ය රේඩියෝ එකක් තියෙන වොට් 500යි. ඔයගොල්ලෝ ගන්නෙ මොකද්ද? ඔයගොල්ලෝ ගන්නෙ වොට් 500. දැන් මෙහෙමයි කතන්දරේ. දැන් වොට් වොට් අපි හිතන වොට් 2000 සෙටප් එක කියලා. ඒක මුළු ගමටම ඇහෙනවා කියලා ඇහෙන්න පුළුවන්. හරිද? බොඩ්ඩේ දාහනේ අම්මා සද්දේ ඇහි ආයි දැම්මන් ගෙවල් 5-6කට ඇතින් ගෙදරකට ගියත් ඇහෙනවා. අන්න අපේ ගෙදර සෙටප් එක දාලා තියෙනවා. ඔය ගමටම සද්දේ දෙන්නේ අපි තමයි කියලා කියන්න පුළුවන්. ඒ එච්චරයි. ඉතින් වැඩක් නැහැ. සාමාන්‍යයෙන් අපි විදුලි උපකරණ භාවිතා කරද්දී මතක තියාගන්න ඕනේ එකක්. ඔය ඔය සද්දේ ආශ්‍රිත උපකරණ භාවිතා කරද්දී අසල්වැසියන්ට හානි නොවෙන්න භාවිතා කරන්න. හරි? සමහර ගෙවල් වල ඔය ලොකු ප්‍රශ්නයක්. මම අහලා තියෙන දැන් පාඩම් ගන්න ළමයි ඉන්න ගෙවල් වලට අල්ලපු ගෙවල් වල මහා හයියෙන් කැසට් දාලා සද්දේ දාලා. හරිද? මේ ගමට මැහෙන්න නිකන් අර ඇති දෙයක් නෙවෙයිනේ. Tamanta වින්දනයක් තියෙනවා නා රස වින්දනයක්. ඒක Tamange
මායි මක්තියෙන් නොන සීමාවක් තියෙන මොකද අපි ජීවත් වෙන ලෝකේ තවත් මිනිස්සු ජීවත් වෙනවනේ තව ඒගොල්ලන්ට හානියක් වෙන්න හොඳ නැහැ දැන් අපේ ගෙදර එක තියෙනවා කියන එක පෙන්වන්න වෙන ක්‍රම භාවිතා කරන්න පුළුවන් නේ දැන් සමහර ගෙවල් වල එහෙමත් තියෙනවා මේ උපකරණයක් අපේ ගෙදර තියෙනවා මේ වගේ එකක් ඒකෙන් මුළු ගමටම සද්ද ඇහෙනවා කියලා දාන එහෙමත් තියෙනවා මිනිස්සු ඒක මිනිස්සුන්ගේ ස්වභාවයන් ඒක නිසා හොඳම දේ තමයි අපි අපේ ගෙදර ප්‍රමාණයට ගැලපෙන උපකරණ ඕන තෝරගන්න එහෙම මේ අර වගේම වාණිජ මට්ටමේ හොඳයි සංගීත සම්දර්ශනයක් ඒ වගේ එකට හොඳයි ඒක නිසා ඒව මතක තියාගන්න හරි දැන් ඔන්න මම පිළිවෙලට යනවා ආලෝකකරණය ආලෝකකරණයට භාවිතා කරන වාරණ කියන්නේ බලන්න ඔයගොල්ලෝ ගෙදර ආලෝකකරණයට භාවිතා කරන වාරණ වාරණ තුනක් ආලෝක කරන භාවිතා කරන්නේ බල්බනේ බල්බ වර්ග තුනක් ආලෝක කරන්නට අමුතු වර්ණ භාවිතා කරන්නේ බල්බ භාවිතා කරන්නේ ඔයගොල්ලෝ දේවල් වලදී බල්බ වර්ග තුනක් සූත්‍රිකා බල්බ හරි ඊයගෙන යන්න බල්බ මම ලියන්නම් ඔයගොල්ලෝ කියන ඒවා සූත්‍රිකා ඊළඟට CFL ඊළඟට LED ඔන්න අපි භාවිතා කරන ආලෝකයේද ආලෝකකරණයට භාවිතා කරන වාර සූත්‍රිකා පහන්. ඇයි මේ පහන් කියලා කියන්නේ? CFL පහන්. LED පහන්. ඇයි පහන් කියලා කියන්නේ? පහන් කියන්නේ පුතේ බල්බ කියන එකම තමයි. සූත්‍රිකා බල්බය. CFL බල්බය. LED බල්බය. මෙතන LED බල්බය කිව්වම ඕගොල්ලෝ මතක තියාගන්න මේක අර ආලෝක විමෝචක ඩයෝඩ ගොඩක් මෙහෙම 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 සම්බන්ධ කරලා ඔයගොල්ලෝ දැකලා තියෙනනේ බල්බ හදලා තියෙනවා මෙන්න මෙහෙම ඔන්න වගේ තියෙන්නේ මේක ඇතුලේ තමයි මේ මේ වගේ LED ගොඩාක් තියෙන්නේ එහෙම නැත්නම් කොටු හැඩයට තියෙනවා රවුම් හැඩයට දිවිලිමට දාන්න සිවිලිම ඇතුලට බස්සන්න සිවිලිම උඩින් සම්බන්ධ වෙන විදියට එහෙම නැත්නම් මේ වගේ සාමාන්‍ය බල්බෙගේ හැඩයට එක එක හැඩවලට LED තියෙනවා මෙන්න මේ වගේ LED ගොඩාරයක් එකට එකතු කරලා හදපු බල්බයක තැනකට LED පහනක් කියලා. හරිද? දැන් මට කියන්න ඕවායින් අපි මේ විභවාන්තර ටික බලමු. මේ හැම බල්බයම හදලා තියෙන්නේ වෝල්ටියට. ගෙදර කරන්ට් එක කොච්චර විභවාන්තරේ? ගෙදර 230 වෝල්ට්. 230 වෝල්ට් වලට ක්‍රියාත්මක වෙන විදියට තමයි මේ බල්බ සකස් කරලා තියෙන්නේ විභවාන්තරයෙන් ක්‍රියාත්මක වෙන විදිය 230 ක්ෂමතාවය දැන් අපි හිතමු සූත්‍රිකා බල්බය ක්ෂමතාවය වොට් 100යි 100යි වොට් දැන් අපි කියන්නේ 100 බල්බ් එකක් 60 බල්බ් එකක් වෙන ඉස්සර කඩේට ගිහිල්ලා ඉල්ලන්නේ සූත්‍රිකා බල්බනේ ඉස්සර තිබුණේ 100 FL තිබුණේ අද 100 FL තිබුණා LED එහෙම තිබුණේම නැහැ අපි සාමාන්‍යයෙන් අපි දන්න කාලේ කියන්නේ අපි පොඩි කාලේදී අපිට දකින්න ලැබෙන මෙන්න මේක සූත්‍රිකා බල්බ. ටික කාලයක් යනකොට CF වෙලා. දැන් නම් ඕන තරම් ඕගොල්ලන්ට දැක්කම LED. අපි පොඩි කාලේ LED තිබුණා. අපි කඩේට ගිහිල්ලා ඉල්ලන්නේ 100 බල්බයක් දෙන්න, 60 බල්බයක් දෙන්න, 45 බල්බයක් දෙන්න, 75 බල්බයක් දෙන්න, 30 බල්බයක් දෙන්න. ඒ කියන්නේ වොට් ගානවයි කියන්නේ. හරිද? මටත් ඒ දවස්වල පොඩි කාලේ පැටලෙනවා වොට් ගානයි වොට් ගානයි. දන්නේ නැහැ නේ කාලේ. හරිද? වොට් ගාන මොකද්ද? වොට් ගාන කියලා මොකද්ද කියලා දන්නේ නැහැ. හැබැයි බල්බෙක් ගත්තම දැන් බල්බ් එක මෙහෙම තියෙනවනේ මෙහෙම මෙහෙම දැන් බල්බ් එක තියෙන මේ බල්බ් එකේ මෙන්න මෙතන රවුමක් තියෙනවා මෙහෙම ඒ රවුමක් කියන්නේ මෙන්න මේ රවුමට මේ ටික ලියලා තියෙනවා CI වොට් 230 වෝල්ට් එහෙම ලකුණු කරලා තියෙනවා ඒ කියන්නේ බල්බ් එක මෙහෙම සූත්‍රය අහලා තින්නේ ඉදිරියේ ඉදිරියේ කරලා තියෙනවා ඉදිරියේ එහෙම සූත්‍රිකා බල්බ් මෙන්න මේ හරියට මෙහෙම රවුමට ලකුණු කරලා තියෙනවා ඒකෙන් බලා ගන්න පුළුවන් මේකේ වොට් ගන්න ඇතුලේ තියෙන සූත්‍රිකා මෙහෙම මෙහෙන් 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 මෙහෙම අර යකඩ මේ යකඩ නේ මේ හදලා තියෙන්නේ ට්‍රාන්ස්ෆර්න් වලින් ට්‍රාන්ස්ෆර්න් වලින් හදපු සූත්‍රිකාව තියෙනවා හරිද මේ සූත්‍රිකාව නිකම්ම මොකක් වෙන්න පුළුවන් පහසු වෙන්න පොඩ්ඩක් හෙලවිච්ච ගමන් එහෙම නැත්තම් විබ වැටුනොත් විබ වැටුනොත් නම් විදුරුවත් කුඩු වෙනවා ඈ පොඩ්ඩක් කට්ටුවක් දාපු ගමන් ට්‍රාන්ස්ෆර්න් මේක සූත්‍රිකාව කැඩෙනවා නේ සූත්‍රිකාව කැඩුනොත් බල්බ් එක දැල්වෙන්නේ නැහැ ආයු කාලයේ ඉත අඩුයි සාමාන්‍යයෙන් සූත්‍රිකා බල්බයක් වැඩ කරන්නේ පැය 1200යි පැය 1200කට පස්සේ පැය 1200කට පස්සේ මේ සූත්‍රිකා බල්බය
සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක නිසා සූත්‍රිකාබල් බෙච්චර හොඳ જાතියක් නෙමෙයි. වැඩි කරන්ට් එකක් පිච්චෙනවා. ඒ කියන්නේ කාර්යක්ෂමතාව ගොඩක් අඩුයි. වැයවන විද්‍යුත් ප්‍රමාණය වැඩි. ඇයි වැඩිපුර කරන්ට් එක පිච්චෙන්නේ මේ සූත්‍රිකාබල් වල? සූත්‍රිකාබල් වලින් ඇයි වැඩිපුර කරන්ට් එක පිච්චෙන්නේ? සූත්‍රිකා බල්බ වල වැඩිපුර විදුලිය අපතේ යන්නේ තාපය විදියට. තාපය විදියට රත් වෙලා අපතේ යන්නේ. රත් වෙලා රත් වෙලා රත් වෙලා බලන්න සූත්‍රිකා බල්බයක් අටින් අල්ලන්න බෑ. හරිද? විනාඩි 5ක් සූත්‍රිකා බල්බයක් ක්‍රියාත්මක කළා ඒක අටින් අල්ලන්න ගියොත් මොකද වෙන්නේ? අත පිච්චිල යනවා. මේ දෙකේ හැම වෙන්නේ නැහැ. දැන් LED නෝ රත් වෙන්නේම නැහැ. අතින් රත් වෙන්නේ නැත්නම් පොඩ්ඩක් රත් වෙනවා. අතින් අල්ලන්න පුළුවන් කිසි ගැටලුවක් නැතුව. දැන් ඕගොල්ලන්ට කිව්වොත් තමයි LED බල්බ් එක මාරු කරන්න කියලා මේ දාලා තිබිච්ච බල්බ් එක පුළුවන්. ඉස්සර කාලේ සූත්‍රිකා බල්බ් එක මාරු කරන්න කිව්වොත් අපි රෙදි කෑල්ලක් අරන් යන්නේ. රෙදි කෑල්ල තියලා තමයි කරකවන්නේ බල්බ් එක. අතින් අල්ලන්න බෑ. අතින් අල්ලුවොත් පිච්චිල යනවා. හරිද? ඒක නිසා බිත්තර රකින්න භාවිත කරන්නේ සූත්‍රිකා බල්බ්. අහලා තියද ඕගොල්ලෝ එක? බිත්තර රකින්න. ඔව් සර්. පෙට්ටියක් ඇතුළට දාලා ඕක වතු කළා කිව්වා. ඔව්, මේ සූත්‍රිකා බල්බයක් දාලා තිබුණා බිත්තර වලට අවශ්‍ය උණුසුම. දැන් බිත්තරය රකින්න නම් කිකිලි බිත්තරේ උඩ ලැගලා ඉන්නවනේ. බිත්තර දාලා බිත්තරේ උඩ වාඩි වෙලා වගේ ඉන්නවනේ. හරිද? එහෙම නැතුව අපිට කෘතිම බිත්තර රකින්න සමහරවිට ඉන්කියුබේටර් නැති වුණාම ඔය ක්‍රමයට භාවිතා. යෝගට් හදලා ඒත් භාවිතා කරන සූත්‍රිකා බල්බ. එතෙන්දී ඒ සූත්‍රිකා බල්බ භාවිතා කරන එළිය දෙන්න නෙමෙයි, ප්‍රශ්නේ දෙන්න. සූත්‍රිකා බල්බ වලින් තමයි තාපය ලබා දෙන්නේ. තාපය ලබා දීලා ඒ කියන්නේ අපිට යන කරන්ට් එක වැඩි. අපි මෙහෙම හිතමු. සූත්‍රිකා බල්බේ වොට් 100යි. මේ එළියම දෙන 100FL එකක් අපිට භාවිත කරන්න තව වොට් 15යි. බලන්න කොච්චර වෙනසක් තියෙනවද කියලා. සූත්‍රිකා බල්බේ වොට් 100 බල්බයක එළිය ලබා දෙන්න අපිට 100FL එකක් ගත්තොත් වොට් 15යි යන්නේ. LED එකක් ගත්තොත් යන්නේ වොට් 7යි. බලන්න කොච්චර වෙනසක් තියෙනවද කියලා. අපි වොට් 10යි කියලා මෙතන. 10යි වොට් කියලා ගමුකෝ ලේ තියෙන්නේ. දැන් හිතන්න මෙහෙම. LED එකකින් සමාන එළියක් දෙන්න නම් LED එකකින් දෙන එළියම ගන්න නම් සූත්‍රිකා බල්බය වොට් 100ක් වෙන. මේකේ වොට් 10යි. දැන් මට කියන්නේ මේ කරන්ට් එකම පිච්චෙන්න LED කීයක් පාවිච්චි කරන්න පුළුවන්ද? 100යි. එක සූත්‍රිකා බල්බයකට වැය වෙන විද්‍යුත් ශක්තියම යොදාගෙන LED කීයක් පාවිච්චි කරන්න පුළුවන්? 10ක් පුළුවන්. මේ පේනවනේ වෙනස. මේකේ 100යි වොට්, මේකේ 10යි වොට්. ඒකක කාලයකදී වැය වෙන විද්‍යුත් ශක්තිය. මේකේ. මේකෙත් එහෙම. මේ බලන්න. මේකේ 100යි, මේකේ 10යි. එහෙනම් 100 10ෙන් බෙදන්න. අනුපාතේ. හොයන්න. 100 10ෙන් බෙදුවම 10යි. ඒ කියන්නේ එක සූත්‍රිකා බල්බයක් වෙනුවට ඒ කරන්ට් එකම භාවිතා කරලා අපිට පුළුවන් LED 10ක් පාවිච්චි කරන්න. එහෙනම් බලන්න ගෙදර කොච්චර විදුලිය ඉතුරු වෙනවද කියලා සූත්‍රිකා බල්බ ටික අයින් කළා LED දාගත්තා. සර් සීලින් ලයිට් වලත් එහෙමනේ වෝල්ට් 17 නේ වෙද්දී. මොකද උදේ ඇහුන්නේ නැහැ. සීලින් ලයිට් වල. සීලින් ලයිට් වල තියෙන එක එක ප්‍රමාණ. හරිද? එක එක ප්‍රමාණ. මේ උපකරණ තෝරගනිද්දි මොකක් වෙන්න ඕනද? දැන් ඕගොල්ලන්ට කාමරයක් එහෙම නැත්නම් ගෙදර සාලේ එහෙම නැත්නම් පොත් මේසෙ හරිද මේ වගේ එක එක තැන් තියෙනනේ ඕගොල්ලන්ට භාවිතා කරන්න. එතකොට අපි කාමරයකට භාවිතා කරන බල්බ් එකේ ආලෝක ප්‍රමාණයට වඩා සාලේ භාවිතා කරන බල්බ් එකේදී වැඩි වෙනවා. මොකද සාලේ ලොකු ප්‍රදේශයක් නේ. පොත් මේසෙට එච්චර ඕනේ නැහැ. පොත් මේසෙට හොඳටම ඇති වොට් 5. වොට් 5 හොඳටම ඇති. මොකද පොත් මේසෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේසේට ආලෝකය අපිට පොතටයි අපි ලියන තැන් වලට ඒ ප්‍රදේශයට තිබුණම ඇති ආලෝකය. එතනින් එහාට අවශ්‍ය වෙන්නේ නැහැ. කාමරේ නම් ඒක පොඩි ප්‍රදේශයක් සාලයකට වඩා. එතකොට වොට් 9 10 වගේ ඇති. වොට් 9 වගේ ඇති. සාලයක් නම් ඔන්න වොට් 15 වොට් 20ක් වගේ ඇති.
අන්න එහෙමයි අපි තෝරගන්න ඕන. දැන් ඕගොල්ලෝ ගෙදරක් වයරින් ගෙදරක් හදනවා නම් කවදා හරි කවදාවත් භාවිතා කරා. එතකොට ඕගොල්ලෝ ලොකු වෙනකොට නම් මේව නැති වෙලා යනවා. දැනුත් භාවිතේ නැහැ සූත්‍රිකා පහන්. හරිද? CFL භාවිතේ නැහැ දැන්. CFL හොඳයි. ඉදිරියේ ඉතිපිරිම හැරෙනවා. නමුත් භාවිතේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. CFL වල නරක තත්ත්වයක් තියෙනවා. මොකද නරක තත්ත්වය CFL වල. CFL විදුලිය අතින් පිරිවැසියන් අතින් හොඳයි. නමුත් නරකයි. අර පරිසරයට හොඳයි. අන්න හරි. පරිසරයට අහිත කරයි. CFL වල තියෙනවා ඇතුලේ රසදිය. හරිද? රසදිය තියෙනවා. මේ රසදිය පරිසරයට අහිත කරයි. CFL කුඩු වුණාම රසදිය වාෂ්පයේ එළියට එනවා. ඒක පරිසරයට. අර සුදු පාට එකනේ සර්. අර පටි විදුර තියෙන්නේ අර මෙහෙම තියෙන්නේ ටියුබ් ලයිට් එකක් තියෙනවා නේද ටියුබ් ලයිට් එකත් එහෙම තමයි මෙහෙම තියෙන්නේ ඒක ඇඩවලට තියෙනවා කොහොම තියෙන්නේ තියෙන්නේ අර ටර්බල් හර්ට්ස් ගාන ගහලා තියද මොකද හර්ට්ස් ගාන බල්බ් වල 50 හර්ට්ස් 50 ගෙදර කරන්ට් එක හර්ට්ස් 50 හර්ට්ස් 50 සංඛ්‍යාතය 50 මේ හැම බල්බ් එකක්ම හදලා තියෙන්නේ හර්ට්ස් 50ට ක්‍රියාත්මක වෙන විදිහට. හරිද? මොකද ගෙදර විදුලිය කරන්ට් එක හර්ට්ස් 50 සංඛ්‍යාතය වෝල්ට් ගාන 230 වොට් ගාන වෙනස් වෙන උපකරණයේ උපකරණයට. වොට් ගාන කියන්නේ තප්පරයකදී වැයවන ශක්ති ප්‍රමාණය. ඒක තමයි උපකරණයේ උපකරණයට වෙනස් වෙන්නේ. හරිද? ඒක හරියට තේරුම් ගන්න. ගෙදර කරන්ට් එකේ වෝල්ට් ගාන වෙනස් වෙන්නේ නැහැ. මේ හැම උපකරණයක්ම හදලා තියෙන්නේ වෝල්ට් 230 230ට ක්‍රියාත්මක වෙන විදියට. නමුත් වොට් ගණන වෙනස් වෙන උපකරණයේ උපකරණය. ඒක අපිට ඕන විදියට අපි තෝරගන්න ඕන. අන්න ඒක තමයි මෙතෙන්දී අපි මේ කතා කරන්නේ. හරිද? අපිට මේවා ගෙදර මේ මේ විද්‍යා මේ ඉගෙන ගන්න ඒවා අපේ ජීවිතයට ගොඩක් වැදගත් උදේ. ඒක නිසා හොඳට කල්පනාවෙන් අවධානයෙන් ඉගෙන ගන්න. ජීවිතයට ගොඩක් වැදගත් විෂයන් මේ. හරිද? මේ මේ කොටස්. අපි ගෙදර ෆෑන් එකක් තෝරගනිද්දී ගෙදර වයරින් කරනවා නම් ඉස්සරහට ගෙදර දැන් ඕගොල්ලෝගේ ගෙවල් වල සාලේ කොච්චර බල්බ් තියෙන්නේ? සාමාන්‍යයෙන් ගෙදර සාලෙකට බල්බ් කීයක් ගන්නද? ඈ? හතරක්. හතරක් දාලා. අනිත් අය? ඈ? ඔයගොල්ලෝගේ ගෙවල් වල සාමාන්‍ය සාලෙට කොච්චර බල්බ් දාලා තියෙන්නේ? ගයිස් ඈ? එකයි. එකයි. ආ තව ඔය තියෙන්නේ CFL අන CFL වල 6යි හරි ඒ ඒක දැන් මෙහෙමයි පුතේ දැන් මම ගෙදර සාලෙට බල්බ් දාලා තියෙනවා 12ක් විතර හරිද මම ඔක්කොම ගෙදර මගේ මුළු ගෙදරම මම දාලා තියෙන්නේ LED මගේ ගෙදර හැම බල්බ් එකක්ම LED එකක්වත් නැහැ සූත්‍රිකා බල්බ්වත් නැහැ CFL බල්බ්වත් නැහැ ඔක්කොම දාලා තියෙන්නේ LED හරිද CFL බල්බ් නැති වෙන්න හේතුව මම CFL බල්බ් ඉස්සර තිබුණා ඒක එකක් දෙකක් තිබුණා ඒක කුඩු වුණාට පස්සේ මම අරන් ආවේ නැහැ ඒ දැන් මේ අපිට CFL වල ගානටම අපිට පුළුවන් LED ගන්න හරි LED ගන්න පුළුවන් අඩු මුදලට ඒක නිසා හොඳම දේ තමයි ඔයගොල්ලෝ දැන් කවදා හරි අලුතෙන් බල්බ් එකක් ගේනවා නම් මේ වගේ ඒක නෙපා සූත්‍රිකා බල්බ් ගෙදරට ගේන්නත් එපා CFL ගේන්නත් එපා මොකද CFL හොඳ වුණාට අර පරිසරය පැත්තෙන් අපේ අර ආරක්ෂාව පැත්තෙන් අනාරක්ෂිත නිසා ගේන්න එපා. කුඩු වුණොත් රසදිය වාෂ්පය ඒක අපිට අහිත කරයි. මේක ප්‍රශ්නයක් නෑ LED. ඊළඟට මේවා ආයු කාල අතින් LED පැය 50,000ක් භාවිත කරන්න පුළුවන්. මේක පැය 1,200යි. මේක ඊට අතරමැදි ගානක් මට මතක නෑ හරියට ගාන පැය 10,000ක් වගේ ඒක සාමාන්‍යයෙන් හැබැයි කුඩු වුණොත් මොන හරි දෙයක් වුණොත් ඒක ඊට වඩා ඉක්මනට හානි වෙන්න පුළුවන්. LED වලත් කතන්දරයක් තියෙනවා. LED වලත් දැන් ඔය සිවිලින් වලට සම්බන්ධ කරන LED එහෙම කාලයක් යනකොට ආලෝක මට්ටම අඩු වෙනවා. එහෙම වෙලා තියෙද ඔයගොල්ලෝගේ ගෙවල් වල? ඔව් සර්. LED එකේ එළිය ටික මොකක් වෙනවා? අඩු වෙනවා. අඩු වෙනවා. එතකොට මොකද කරන්නේ? එතකොට මොකද කරන්නේ? ඔය සිවිලින් වල තියෙන LED වල නම් කරන්න දෙයක් තියෙනවා. ඔක ඇතුලේ තියෙන පොතේ driver කියලා පොඩි කොටස සර්කිට් එකක් තියෙනවා. හරිද? දැන් මගේ ගාව දැන් ගෙදර තියෙන්නේ hot 9 LED නම්
අපිට පුළුවන් ඔය LED බල්බ් විකුණන කඩේකට ගිහිල්ලා ඒ වොට් නමේ ඩ්‍රයිවර්ස් ටික අරන් එන්න. ඒක නිකන් පිටින් සම්බන්ධ කරන්න තියෙන මහා ලොකු වයරින් පාස් ගන්න ඒව මේව නැහැ. ක්ලිප් වලින් ඇතුලෙන් ගහන්න තියෙන LED එක ඇතුලේ තියෙනවා ඒක. ඒක මම හිතන්නේ රුපියල් 100 ගාණක් වගේ වෙන්නේ මේ දවස්වල නම් කීයද දන්නේ නැහැ. දැන් ඔව් බඩු මිල වැඩි වෙන ප්‍රමාණයත් එක්ක ඉස්සර නම් රුපියල් 150කට වගේ ගන්න පුළුවන්. දැන් කීයද දන්නේ නැහැ. හරිද? ඒක කයක් වගේද? මොකද? පවර් පැක් එකක් වගේද? පවර් පැක් එකක්ම නෙමෙයි ඒක පොඩි පරිපත කොටසක් තියෙන ඩ්‍රයිවර් එකක් කියලා කියන්නේ පොඩි කොටසක් තියෙන මේව. හරිද? මේ ඒක පන්නල ගැහුවට පස්සේ අර එළිය ආපහු ගන්න පුළුවන්. දැන් මම මේ වගේ LED වල ඒකක් දෙපාරක් විතර මාරු කරලා පස්සේ ඉතින් හරියන්නේ නැහැ. ඒකට වඩා හොඳ අලුතෙන් LED එකක් දාන එක. මේ මම කවටයක් එහෙම ගෙනත් දැම්මා. එළිය අඩු වෙනකොට. හරිද? කාලයක් යනවා නේද? ඒක ලයිට් එකක් තියෙනවා නේද ගන්න. හ්ම්? ඒ සමහරක් වෙලාවල් වලදී බල්බ් පිච්චෙනවනේ. ඔව් ලයිට් පිච්චෙන්න පුළුවන්. LED පිච්චෙන්න පුළුවන්. එහෙම උනත් ඉතින් වැඩක් නැහැ. ඒකනේ මම කියන්නේ පුතේ අර මේව නෙමෙයි මේ වගේ LED නෙමෙයි මම ඔයගලට ඕනම් පෙන්නන්නම් මගේ ගෙදර සම්බන්ධ කරපුවා මේ බලන්න මේ ඔව් පේනවද වහලේ වහලේ සම්බන්ධ කරලා තියෙන්නේ LED ඔය වහලේ වහලට සම්බන්ධ කරලා තියෙන්නේ හරිද අන්න ඒවා ඒවයි දැන් යනෝ කරන්ට් එක වැඩියෙන් ගිහිල්ලා ගමන පිච්චෙන මොනවයි කරන්ට් එක වැඩි කරලා ඒ සාර පවර් පැක් එක පිච්චුනහම පස්සේ ඒක වෙන්නේ පවර් පැක් එක පිච්චුනාට පස්සේ ඒ කරන්ට් එක වැඩි වෙන වගේ මොකක් හරි වෙලා යනව එහෙම ඔව් ඊට පස්සේ බල්බ් එක පිච්චෙනවා ඔව් බල්බ් එක පිච්චෙන්න පුළුවන් හැබැයි මේ ගොඩක් වෙලාවට බල්බ් එක නෙමෙයි පිච්චෙන්නේ අර බල්බ් එක නෙමෙයි පිච්චෙන්නේ අර පරිපත කොටස ගොඩක් වෙලාවට පිච්චෙන්නේ පරිපත කොටස ඒක නිසා මේ ගොඩක් වෙලාවට අපි ඔය LED එහෙම ආපහු පාවිච්චි කරන්න පුළුවන් අර විදිහට ඒ කොටස් මේ නැවත ගෙනල්ලා සම්බන්ධ කරා. හරිද? ඒකත් මතක තියාගන්න. ඕගොල්ලෝ කවදා හරි ගෙදරක මේ අලුතෙන් දැන් ඉස්සරහට අලුතෙන් බල්බ් ගන්නව නම් ඔය මේ සූත්‍රිකා බල්බ ගන්න එපා. අපි ලාභයි කියලා ගන්නවනේ දැන්. කඩේ අපි හිතමු සූත්‍රිකා බල්බය රුපියල් 100යි කියලා. සූත්‍රිකා බල්බය රුපියල් 100යි. LED එකක් රුපියල් අපි හිතමු 400යි කියලා. දැන් අපි බලන අතේ සල්ලිත් නැහැ. රුපියල් 100ට අරින් 4ක් ගන්න පුළුවන් මේ 400ට මේකේ රුපියල් 400ක් දෙන්න ඕන එහෙම කියලා හිතලා අපි අරන් එනවා සූත්‍රිකා බල්බ. සූත්‍රිකා බල්බ ගෙනල්ලා අපි භාවිතා කරනකොට අපිට ඒක නොදැනුණාට බිල විද විදුලි බිල එනකොට ඒ පැත්තෙන් අර මුදල වැහැ. ඒක නිසා හොඳම දේ තමයි අපි පුළුවන් තරම් ගෙදර තියෙන මුදල් වලින් එකපාරට ගේන්න බැහැනේ. තියෙන මුදල් භාවිතා කරලා අපිට කරන්න තියෙන LED බා යොදාගන්න. දැන් මට අපේ ගෙදර කරන්ට් බිල එච්චර එන්නේ නැහැ. හරිද? එළි වෙනකන් LED දාලා තිබුණත් මහා ලොකුවට බිල එන්නේ නැහැ. අතරම බල්බ් වලින් එන්නේ නැහැ. අපේ ගෙදර මම පාවිච්චි කරන උපකරණත් එක්ක මට එන විදුලි බිල ගැන මම සෑහීමකටපත් වෙනවා. මට සාමාන්‍යයෙන් මාසෙට රුපියල් 2000ක 2000 ගානක බිලක් එන්නේ. ඉතින් ඒ 2000 ගානේ බිලට අපේ ගෙදර ගොඩාක් උපකරණ භාවිතා කරනවා. අපේ ගෙදර තියෙන සාමාන්‍යයෙන් අර නොනවත්තා භාවිතා වෙන උපකරණ තියෙනවානේ. දැන් මාළු ටැංකි වගේක් තියෙනවා. ඒ මාළු ටැංකි වලට ඔක්සිජන් මෝටර් තියෙනවා හයක් විතර. ඔය හය අවුරුද්දෙම වැඩ. හැමතිස්සෙම වැඩ. දැන් ඒ වගේ අර නොනවත්තා භාවිතා වෙන උපකරණත් එක්ක බැලුවම බල්බ භාවිතා කරනකොට මහා ලොකුවට විදුලිය එන්නේ නැහැ. ඒක නිසා ඒකට හේතුව තමයි දැන් බල්බ විතරක් නෙවෙයි අනිත් විදුලි උපකරණත් මම පුළුවන් තරම් වොට් ගණන අඩුවේව තමයි ගෙනල්ලා තියෙන්නේ. ගෙදරට ගැලපෙන ඉන්න සාමාජික ප්‍රමාණයට ගැලපෙන වොට් ගණන අඩු උපකරණ. හරි හැමතිස්සම ඔයගොල්ලෝ මතක තියාගන්න වොට් ගණන අඩු උපකරණ ඕන අපි භාවිතයට ගන්න. හරිද? ජවය අඩු වොට් ගණන අඩු. ඒක පැහැදිලි නේද ඔන්න? දැන් මේ ටික පැහැදිලි. ඔන්න ආලෝක කරේට තියෙන ඒවා තුනයි සූත්‍රිකා EFL ඔයගොල්ලෝ වගුව පුරව ගන්න ඇති විභවාන්තරය 230යි මේවයි වොට් ගණන අඩු. එන්න එන්න අඩු වෙනවා. ආයු කාලයක් ආව නම් මෙතෙන්ට හොඳයි ආයු කාලය වැඩි හොතන LED ඊළඟ මට කියන ගෙදර යූම් පිහුම් කටයුතු වලට ගන්න උපකරණ යූම් පිහුම් කටයුතු රයිස් කුකර් එක රයිස් කුකර් එක තව රයිස් කුකර් එක තව අවන් එක ප්‍රයිස් කුකර් එක සාමාන්‍ය වොට් 1500 වොට් 2000 වොට් 2500 වගේ ගණන් දා ගන්න. හරිද? වොට් ගාන.
අවන් එක පොඩ් 2000 2500 3000 වගේ ගණන් දා ගන්න. වෝල්ටිය තාම වෙනස් වෙන්නේ නැහැ. ඒක නම් -230 තියමයි. තාම මොනවයි? දැන් සමහර කට්ටිය ඔකට ගෑස් ලිපක් ලියන. හරිද ගෑස් ලිප? ඉවුම් පිවුම් කරේ දුව ගමන් ගෑස් ලිපක් තියෙනවා. හරිද? හරිද? ඒක වැරදියි. ගෑස් ලිප කියන්නේ මොකද්ද? විදුලියෙන් වැඩ කරන එක. ගෑස් වලින්. ඒක ගෑස් වලින් නෑ. මම ඕක දැකලා තියෙන පේපර් වල. හන්දේ ඕම කිව්වට ඕගොල්ලොම ලියන පේපර් වල අන්තිමට ලියන ගෑස් ලිප කියලා. ගෑස් ලිප කියන්නේ හරි අපිට සාමාන්‍ය දර ලිප වෙනුවට භාවිත කරන්න පුළුවන් ගෑස් භාවිත කරන එක. මෙතන කතා කරන්නේ විදුලිය. කියන්න බලන්න විදුලියේ විදුලියේ භාවිත කරන ලිප වර්ග. කරන්ට් ලිප. අර කොයිල් එකක් රත් වෙලා උයන්නේ. නමක් නමක් තියෙන එක. හොට් ප්ලේට් අන්න හරි. ඒකේ නම තමයි මොකද්ද? හොට් ප්ලේට් එක වෙන. තා මොනවයි? තව ලිප් වර්ග ඕගොල්ලෝ දන්න ලිප් වර්ග. ඊළඟට ඈ ලිප් වර්ග තුනක් තියෙනවා. මම ලියන්නම් බෝඩ් එකේ. මේවා සටහන් ගන්න. දැන් ඊට වඩා ඕගොල්ලෝ මම මේක තනියම ලියන්න දෙනවා ඈ. ඇහුන් නැකීප එක මොකද්ද? හරි බලා ගන්නකෝ ලිප් වර්ග තුන. එකක් තමයි තාපන පලකය. අර ඔයගොල්ලෝ හොට් ප්ලේට් කියලා. දෙවෙනි එක තමයි ප්‍රේරක උඳුන. තුන්වෙනි එක තමයි ශුද්ධ තරංග උඳුන. හීටරේ නෑ උයනේ මම කියන්නේ උයන ලිප් ලිප් වර්ග. හරි ශුද්ධ තරංග උඳුන એટલે කියන්නේ මයික්‍රෝවේව් අවන. අවන් කියලා මයික්‍රෝවේව් අවන්. ප්‍රේරක උඳුන කියන්නේ ඉන්ඩක්ෂන් කුකර් කියලා. ඉන්ඩක්ෂන් කුකර් මේක උඳුන කිව්වට මේක අවන් එකක් පෝරණුව කියලා කියන ශුද්ධ තරංග පෝරණුව කියලා කියන. හරිද? උඳුන පෝරණුව කියන්නේ නම දෙක. මේකට කියන්නේ තාපන පලකය හොට් ප්ලේට් එක. ඒකේ තියෙන විදිහ වෙන්න මෙහෙම. දංගරයක් තියෙනවා. හරිද? එහෙම මේ තමයි උඩින් බැලුවම පේන්නේ. මෙහෙම කරන්ට් එක දෙන වයර් එක තියෙනවා. මෙතන තියෙනවා මේ අඩු තුනක්. මේ අඬු තුන උඩ තමයි අපි උයන්න තියෙන හට්ටිය නැත්තම් භාජනේ තියන්නේ. හරිද? අපි කරන්ට් එකට ගැහුවම කරන්ට් එකට සම්බන්ධ කරාම මෙන්න මේ කොයිල් එක මේ දඟරේ ගිනියම් වෙනවා. රත් වෙලා රත් වෙලා රත් වෙලා රතු පාට වෙලා දන්නවනේ අර යකඩයක් රත් වෙනකොට පාට. රතු දැන් සූත්‍තිකා බල්බෙත් ඒකනේ වෙන්නේ. සූත්‍තිකා බල්බේ රතු පාට වෙලා දැමිලි පාට වෙලා කහ පාට වෙලා ඊයේ පිට වෙනවා. ඒ වගේ මෙතන රස්නේ පිට වෙනවා. එළියත් පිට වෙනවා රස්නේත් පිට වෙනවා. ඒ රස්නෙන් තමයි කෑමුවේ. ඔන්න ඕක තමයි තාපන පලකය කියලා කියන්නේ හොට් ප්ලේට්. තාපන පලකය හොඳයිද නරකයිද? කියදර කෑමුව යන්න. නරකයි. නරකයි. නරක. කරන්ට් එක විරත් වෙන එකනේ වෙන්නේ සර්. ඩොක් යනවා. වැඩිපුර විශාල වශයෙන් විදුලිය මොකද්ද වෙන්නේ? වැය වෙනවා. විනාඩියක් දෙන්න ලින්ක් එක ඉන්නනවා. හරි තාපන පලකයේ පුතේ මතක තියාගන්න විශාල වශයෙන් විදුලිය වැය වෙන උපකරණයක්. විදුලිය අපත යන උපකරණයක්. මොකද හේතුව මෙතෙන්දී අර කොයිල් එක නැත්තම් මේ දඟරේ රත් වෙනකොට විශාල වශයෙන් තාපය පිට වෙන නිසා. හරිද? තාපය විදියට අපත යන ශක්තිය. ඊළඟට ප්‍රේරක උඳුන. දැකලා තියෙද ප්‍රේරක උඳුන? ඉන්ඩක්ෂන් කුකර්. ඈ අලුතෙන් මාපු උපකරණයක් තමයි ප්‍රේරක උඳුන කියන්නේ. දැකලා තියෙද? ඕකල දැකලා තියෙද ප්‍රේරක උඳුන? මේකට කියන්නේ ඉන්ඩක්ෂන් කුකර් කියලා. දැකලා තියෙද? නෑ. දැකලා නෑ. දැකලා නෑ. දැකලා නෑ. හරි. එතකොට මේ ෆොටෝ එක පෙන්වන්නකෝ.
මොකද වේර කවුඳුනක් පෙන්නන්න ඔව්ස හරි පොඩ්ඩක් ඉන්න කොහෙන් මේ හරියක් දෙන්න වායු සමීකරණ යන්ත්‍රයක ඒ වගේ දැන් ඔන වායු සමනය ගැන කතා කරද්දී වායු සමීකරණ යන්ත්‍රයක කාර්යය තමයි ඇතුලේ තියෙන උණුසුම් වාතය පිටතට අරගෙන ඉවර වෙලා පිටතින් සිසිල් වාතය ඇතුලට යොමු කරන්නේ. ඒත් ඒ වගේ අර උණුසුම් ගොඩනැගිල්ලකේ වායු සමීකරණ යන්ත්‍රයක් හරි කරපු තැනක එළියේ ඉන්නකොට අපිට උණුසුම් වාතය ඇවිල්ලා වදිනවා. හරිද? මේ දවස්වල වායු සමීකරණ යන්ත්‍ර භාවිතය හොඳ නැහැ. ඇයි හොඳ නැත්තේ? ඇතුලේ තියෙන මේ දවස්වල වායු සමීකරණ යන්ත්‍ර භාවිතය හොඳ නැහැ. හේතුව? ඈ? වායු සමීකරණ යන්ත්‍රයක් කියන්නේ පොතේ සංවෘත පද්ධතිය. ඒ කියන්නේ ඒක ඇවිල්ලා සංවෘතයි හැමතිස්සෙම දැන් අපි කාමරයක් AC කරනවා නම් ඒ කාමරේ ඔක්කොම සිදුරු මොකක් කරන්න ඕනද? විවෘත සිදුරු. වහන්න ඕන. වහන්න ඕන. අපි හිතමු ওই සිදුරු වහලා සම්පූර්ණයෙන් වහපු කාමරයක් ඇතුලේ ඉන්න මිනිස්සු 10 දෙනෙක්. එක මිනිස්සෙකුට කොරෝනා ආසාදිතයි. වෛරසය තියෙන වාහකේ. මොකක් වෙයිද? එකපාරක් දෙපාරක් ඇස්සම ඇතිනේ. කැරකි වෛරස අංශු වායු ගෝලයේ කැරකි තියේවි. අන්තිමට අනිත් කාටක් හැදේවි. ඒක නිසානේ ගොඩක් වෙලාවට ඔෆිස් වල වායු සමීකරණ යන්ත්‍ර සම්පූර්ණයෙන් අක්‍රිය කරලා ගොඩක් ඔෆිස් වල ජනෙල් දොරවල් අරගෙන තමයි ක්‍රියාකාරී වෙන්නේ. ඒකට වැඩ කරන්නේ. මේ දවස්වල ගොඩක් වායු සමීකරණ යන්ත්‍ර භාවිතා කරන්නේ නැහැ. ඔහුගේ දැකලා තියෙක මේ ගොඩක් අර මේ උපදේශන මාර්ග උපදේශන දිනවනේ උපදේශන සංග්‍රහ මේ කොවිඩ් වලට ඒවයි සඳහන් කරලා තියෙන වායු සමීකරණ යන්ත්‍ර භාවිතය එච්චර හොඳ නැහැ කියලා. හරිද? ඒක මතක තියාගන්න. ඔය ගොඩක් වෙලාවට වාහනයක් ඇතුළේ යනකොට මාස්ක් දාගෙන යන්න කියන්නේ ඒකනේ. ඉතින් ගෙදර පවුලේ නැතුව පවුලේ ඉන්නවා නම් ඉතින් ගොඩක් වෙලාවට ඒක කොහොමත් පැතිරෙන්න පුළුවන් මේ සම්බන්ධතාව වැඩි නිසා. මේ කියන්නේ ගෙදර එකට සමීපතේ ඉන්නකොට එහෙම නැතුව පිටායත් එක්ක යනවා නම් පිටස්තර පුද්ගලින් එකම වාහනයක වහලා තියෙන වාහනයක යනවා නම් අනිවාර්යෙන් මාස්ක් එක නිකමටවත් ගලවන්න හොඳ නැහැ. හරිද? ඒක මතක තියාගන්න. පහසුවෙන්ම අපිට වෛරසය ආසාදනය වෙන්න පුළුවන් ඒ වගේ කුඩා ප්‍රදේශයක ඇතුලේ සම්පූර්ණයෙන් සංවෘතයි. එතකොට ලේසියෙන්ම වෛරසය අපිට ශරීරගත වෙන්න පුළුවන්. එහෙනම් වායු සමීකරණ ගත්තොත් ඒවා මේ කාර්යක්ෂම වායු සමීකරණ අද වෙනකොට හදලා තියෙනවා. ඊට අමතරව විදුලි පංකා. මේ විදුලි පංකා ගත්තොත් මම කියන්නේ විදුලි පංකා වර්ග. ඔගොල්ලෝ දන්නේ ඒවා. විදුලි පංකා වර්ග. දැන් මම අහන්නේ බ්‍රෑන්ඩ් වල නම් නෙවෙයි හොඳේ. දැන් නැත්තම් ඔයගොල්ලෝ එක එක විදුලි පංකා වල බ්‍රෑන්ඩ් කියයි නම් කියයි ඒව නෙවෙයි. මම අහන්නේ විදුලි පංකා වර්ග. මං කියන්නම්. සිවිලින් පංකා, දේශ විදුලි පංකා, ඊළඟ බිත්ති වලට සම්බන්ධ කරන විදුලි පංකා. වෝල් ෆෑන්, ටේබල් ෆෑන්, සිවිලින් ෆෑන්. හරිද? මට කියන්නේ ওই තුනේ හොඳම මොකද්ද? ඕගොල්ලෝ ගෙදරකට භාවිතායට ගන්න ඕන නැගන්නේ සිවිලින් ෆෑන්ද, වෝල් ෆෑන්ද, ටේබල් ෆෑන්ද? ස්ටෑන්ඩ් ෆෑන්. ස්ටෑන්ඩ් ෆෑන් කියන්නේ ටේබල් ෆෑන්ම තමයි. يعني මේස විදුලි පංකා කියලා නේ කියන්නේ. ඔය තුනෙන් මොනවද ගන්නෙ ඕගොල්ලෝ? ඈ? ඔය තුනෙන් සිවිලින් ෆෑන්ද හොඳ, ටේබල් ෆෑන්ද හොඳ, වෝල් ෆෑන්ද හොඳ? මේ සිවිලින් ෆෑන් හොඳයි කියලා ඉන්නවද? සිවිලින් ෆෑන්. සිවිලින් ෆෑන්. හොඳයිද? මතක තියාගන්න සිවිලින් ෆෑන් එකකට වැඩිපුර කරන්ට් එක වැයෙයි. වැඩි විදුලි ශක්තියක් වැයෙයි. හොඳම ඔය තුනෙන් වෝල් ෆෑන්. වෝල් ෆෑන් කියන්නේ අර බිත්තියේ මෙහෙම සයිඩ් එකට ගහලා තියෙන දැකලා තියෙන එනේ කරකැවෙන්නේ බිත්තියේ තියෙන ඒක සාමාන්‍යයෙන් ටේබල් ෆෑන් එකේ ප්‍රමාණයම තමයි. ටේබල් ෆෑන් එකෙන් උලන් වදින පරාසයට වඩා වැඩි පරාසයක් අර බිත්තියේ එල්ලුවම උලන් වදින. ඒකයි මම කියන්නේ වෝල් ෆෑන් හොඳයි කියලා. හැමතිස්සෙම අපි බලන්න ඕනේ කාර්යක්ෂමතාව වැඩි විදුලි පංකා. ඒකට ඔයගොල්ලෝ ගෙදරක් විදුලි පංකා සම්බන්ධ කරනවා නම් හොඳම අර සිවිලින් පංකා වලටත් වඩා හොඳ වෝල් ෆෑන් නැත්තම්
බිත්ති වලට සම්බන්ධ කරන විදුලි පංකා ඒක මතක තියාගන්න හරිද එහෙනම් ඔන්න විදුලි පංකා ගැන ඒ ටික ඔයගොල්ලෝ දැනගත්තා මැදට කාර්යක්ෂමතාව වැඩි ඒවා නිලන්න ගැළපෙන ඒවා වෙන්න ඕනේ දැන් සමහර විදුලි පංකා තියෙනවා මේ විදුලි පංකාව යටට ගියොත් විතරයි මේ හුලං වදින්නේ වටේට වදින්නේ නැහැ ඉතින් අපි ඒවා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ එහෙම ඒවා නැතුව මේ හුලඟ විදුලිය විදුලි පංකා වලින් කරන්නේ හුලඟ දෙන එකනේ අපිට වාතයේ එක තැනකින් තවත් තැනකට තල්ලු කිරීමනේ එතකොට එහෙම හොඳටම හුලං වදින පංකාවක් ඕන භාවිතයට ගන්න හරි ඊළඟ මම ඔයගොල්ලන්ට අර කිව්වා මේ බල්බ තෝරගනිද්දී ඒ කතන්දරේ මම කිව්වනේ බල්බ තෝරගනිද්දී පොත් මේසෙක මේ කොහොමද සාලෙට කොහොමද කාමරේට කොහොමද ඒක මම කතා කරා ඊළඟ මට කියන්න අමතකුණා රයිස් කුකර් එකක් තෝරගනිද්දී කොහොමද තෝරගන්නේ දැන් කඩේ තියෙන එක එක ප්‍රමාණයේ රයිස් කුකර් ලීටර 1.5 මට දැන් ලීටරේවත් දෙනවා ලීටර 1.5 ලීටර 2 හමාර ලීටර 3 ලීටර 5 ඔහොමම රයිස් කුකර් තියෙනවා දැන් ඕගොල්ලෝ කොහොමද රයිස් කුකර් එකක් ඉදිරියට ගේනවා නම් ගේන්නේ මුදල බලලද ලීටර ගාන බලලද දෙකම බලලද ඈ දෙකම මොකද ගෙදර සාමාජිකයන්ට සැලන හරියනවද වල්න අන්න හරි අපි බලන්න ඕන ඉස්සෙල්ලම් බලන්න ඕන අපේ පවුලේ සාමාජිකයන් ගණනට ගැලපෙනවද කියලා දැන් හිතන්න ගෙදර තුන්දෙනා ඉන්නේ අපි කියන ලීටර 3ක රයිස් කුකර් එකක් ඒක තුන්දෙනෙක් ඉන්න පවුලකට ලීටර 3ක රයිස් කුකර් එකක් ගෙනන්න වැඩක් නැහැ ලීටර 1මාර හොඳට වැඩයි හරිද ලීටර 3ක් ගෙනාවා කියන්නේ කරන්ට් එක කොයිල් එක ලොකුයි හරිද සරත් වෙන කොටස ලොකුයි එතකොට වැඩි කරන්ට් එකක් වැය වෙනවා හැමදාම රයිස් කුකර් එක කියන්නේ අපි බත් කියන්නේ හැමදාම පාවිච්චි කරනවා එතකොට අපි ගැලපෙන ඒවා ගන්න ඕන හරිද ඒ වගේම අපි මිල බලන්න ඕන දැන් සමහර ඒවා ලොකු ගණන් වලට තියෙනවා ඉතින් අපේ අතට අපේ අතේ තියෙන මුදලට සරිලන ගැලපෙන එකක් ගේන්න ඕන දැන් මම ගෙනාව රයිස් කුකර් එක දැන් මම අවුරුදු 5ක් විතර පාවිච්චි කරන මහා ලොකු එකක් නේද දැන් අපේ ගෙදර ඉන්න ප්‍රමාණයත් එක්ක බලලා මම පොඩි එකක් ගෙනාවේ හැබැයි ගෙනාවේ හොඳ එකක් ඒ කියන්නේ බ්‍රෑන්ඩ් එක ගත්තොත් අර තියෙනුනේ දැන් අපි තියෙන ජපන් ඉන්දියන් චයිනීස් එහෙම දැන් නම ගියපු බ්‍රෑන්ඩ් තියෙනුනේ ජපන් නම් වලින් තියෙන එකක් ගෙනාවේ හැබැයි වැඩි මුදලකටත් නෙමෙයි ගෙනාවේ ඉතර මහා ලොකු මුදලක් උනේ දැන් අවුරුදු 5ක් 6ක් වෙනවා තාම කිසිම ගැටලුවක් නැහැ ආහාර වේලාවට ඒ කියන්නේ එක දවසකවත් බත් අර බත් යද්දි සමහර රයිස් කුකර් වලින් බත් යද්දි සමහර වෙලාවට පොඩි පොඩි වෙනස්කම් ඇති වෙන්න පුළුවන් අමු වෙන්න පුළුවන් වතුර වෙනස් වෙන්න පුළුවන් එහෙම කවදාවත් වෙලා නැහැ හරිද ඒකයි අර ඕගොල්ලොන්ට මේ මේ මේවයි මේ පාඩම් වලින් අපිට ගන්න තියෙන ආදර්ශ ඒවා අපි දැනගන්න ඕන අපි එදිනෙදා ජීවිතේට මේව යොදා ගන්න ඕගොල්ලොත් කවදා හරි රයිස් කුකර් එකක් ගනිද්දි අපි දැනගන්න ඕනේ ගෙදර ඉන්නේ මෙච්චරයි එහෙනම් මේ ප්‍රමාණය තමයි අපේ ගෙදර කෑමු යන්නේ එහෙනම් ඒ කෑමු යන්න නම් මහ විශාල රයිස් කුකර් එකක් හොඳ උත්සවයක් වෙලාවට හරිද දැන් සමහර මම මෙච්චර විතර ලොකු රයිස් කුකර් එකක් දැකලා තියෙන විශාල ප්‍රමාණයක් ඒක හොඳ උත්සවයක් වෙලාවට ගෙදරට 20ක් විතර එනවා නම් ඔන්න කෑමු යන්න හොඳයි එහෙම එකක් එදාට අපිට කොහෙන් හරි ගෙන්න ගන්න එක ඊට වඩා ලාභයි ගෙදර ගෙනවා තියන් ඉන්නවට වඩා මොකද ඒක පාවිච්චියට ගන්න නැහැනේ අද ඒක නිසා අපිට එදිනදා පරිහරණයේ සුදුසු උපකරණ තිබුණාම හොඳටම හරි ඊළාට දැන් ඔන්න අපි කතා කරා ඒ ටික ඊළාට තොරතුරු sannivedanayata මොනවයි අපි භාවිත කරන උපකරණ විදුලි උපකරණ ඈ කම්පියුටර් ආ පරිගණක ගත්තොත් ඕගොල්ලෝ ගන්නෙ මොන වගේ පරිගණකද ඉස්සර තිබිච්ච ඒවා අර අපි කියන්නේ CRT මොනිටර් තියෙන ලොකු පරිගණකද නැත්නම් අද තියෙන LED තියෙන මොනිටර් තියෙන ඒ වගේ පරිගණක LED තියෙන මොන වගේ ටීවීද අද කාලේ හොඳ ඊළාට කැසට් පටේ අන්ත ඒක නම් මම පටන් ගන්නකොටම කිව්වනේ වොඩ් ගන්න මොකක් වෙන්න ඕනද අඩු වෙන්න ඕන පැහැදිලිනේ එනවා ඒවා පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න ඕනේ මේ තොරතුරු sannivedana උපකරණ භාවිතයේදී තොරතුරු sannivedana කියන්නේ අපි කියන්නේ තොරතුරු අදහස් හුවමාරු කරගන්න භාවිතා කරන උපකරණ. ඒක රූපවාහිනිය වෙන්න පුළුවන්, ගුවන් විදුලිය වෙන්න පුළුවන්, පරිකරකය වෙන්න පුළුවන්, ජංගම දුරකථනය වෙන්න පුළුවන්. හරිද? එතෙන්දී අපි කාර්යක්ෂම උපකරණ යොදා ගන්නවා. හරිනේ? ඊළඟට වෙනත් කිව්වම අපිට මොනවද ගන්න පුළුවන් දේවල්? කියන්න බලන්න. වෙනත්
equipment. ඔගොල්ලෝගේ ගෙදර තියෙන වෙනත් විදුලි උපකරණ. දැන් ඔය කතා කරපුව හැර. ගෙදර තියෙද ෆ්‍රිජ් එකක් ශීතකරණයක්. Compressor. Why some beat again? Hari tawa. Kita I am nigger. ඒ වොඩ් ගන්නන වැඩි ගොඩක් වෙලාට ඒවා පාවිච්චි කරන්නේ ඔය කඩවල් වල දැන් අපිට ඒ වගේ ඒවා එච්චරම වොඩ් ගන්න වැඩි ඒ වගේ නල්ල වැඩක් නැහැ මේ පවුලට ගැලපෙන ඊළඟ අයන් එකෙන් කතා කරද්දී තව තියෙන්නේ අර රෙදි මදිද්දි එකම රෙදි ඔක්කොම එකවර මදින්න අපි හැඩවසා ගන්න ඕන පවුලේ අයගේ සතියේම රෙදි එකවර කියන අපි පාවිච්චි කරන ප්‍රමාණය අපිට තියෙන ප්‍රමාණය ඔක්කොම එකවර මදිනවා නම් අපිට ගොඩක් විදුලි ඉතිරි කර ගන්න පුළුවන් පවුලේට අය වෙන වෙනම රෙදි මදිනවා නම් ගොඩක් වෙලාවට අයන් එක රත් වෙන තමයි වැඩිපුර කරන්ට් එක යන්නේ. එතකොට වැඩි විදුලියක් වැය වෙනවා. එකක් මතක තියන්න. ඊට අමතරව අපිට තව ගන්න පුළුවන් වොෂින් මැෂින් එක රෙදි සෝදන යන්ත්‍රය. හරිද? ඔය තියෙන පොළව පොලිෂ් කරන්න, හැම වැකියුම් කරන්න, හැම වැකියුම් ක්ලීනර් තියෙනවා. හිස කෙස් වේලන්න තියෙනවා, හිස කෙස් වියලනය. හරිද? තව ඔය එක්සයිස් කරන තැන්වල තන් සමහර ගෙවල් වල තියෙනවා මොනවයි මේ ඔය මේ ව්‍යායාම උපකරණ විදුලියෙන් ක්‍රියාත්මක වන විදුලි ඕගන් සංගීත භාණ්ඩ තියෙනවා සමහර ගෙවල් වල තව ගත්තොත් වොෂින් මැෂින් ඔව් වොෂින් මැෂින් මම කිව්වා රෙදි සෝදන යන්ත්‍ර කිව්වනේ රෙදි සෝදන යන්ත්‍ර තව මොනවද ඒදරක තියෙන්න පුළුවන් ඒ වගේ කරන්ට් එකෙන් වැඩ කරන ඒවා මහන මැෂින් අන්න මහන මැෂින් තියෙනවා සමහර ගෙවල් වල රෙදි මහන්න භාවිත කරන ඒකට ඒවා අදිත් අපි සැලකිලිමත් වෙන්න ඕන අපිට ගැළපෙන ඒවා තෝරගන්න හරිද හරි ඔය ටික තමයි කතා කරන්න තියෙන විදුලි වාරණ ගැන ඊළඟ මා විදුලි වාරණ භාවිතය ගැනත් කතා කරා ඒ ටිකත් එක්කම එතෙන්දී අපි තවත් දැනගන්න ඕන දේවල් තමයි අර උපකරණ භාවිතයේදී අර එකක් තමයි ඔය වයර් එහෙම නැත්නම් අපි ගහන්නේ ප්ලග් එකට කියන්නේ පේනු කියලා පේනු වල ඩැමේජ් තියෙනවා නේද ඒවයි මොනව හරි දෝෂ තියෙනවා නම් අපි කියන ලුහුවත් වීම තියෙන සිංහලෙන් කියන වචන ටික මතක තියාගන්න ලුහුවත් වීම කියන්නේ කොහෙන් හරි වයර් එකක් කැඩිලා ෂෝට් වෙනවා හරිද අන්න ඒ වගේ උපකරණ භාවිතා කරන්න හොඳ නැහැ ඒව භාවිතා කරොත් විදුලි පරිපථයට හානි වෙන්න පුළුවන් මිනිස්සුන්ට විදුලි සර වදින්න පුළුවන් දෙකම වෙන්න පුළුවන් එකක් තමයි ගිනි ගැනීම රත් වෙලා ගිනි ගැනීම නැත්නම් බ්‍රේකර් ඕල දන්නවනේ අර සෑම මේ විබදුම් පෙට්ටිය කියලා ෆියුස් බෝඩ් එකේ තියෙන එකේ ඔය දිවසේ විදුලිය බෙදා හරින මාර්ග පටන් ගන්න දාලා තියෙන බ්‍රේකර්ස් කියලා. අර ඕෆ් වෙන්නේ මේ ෂෝට් වෙනකොට රත් වෙලා. හරිද? ඒවා හානි වෙන්න පුළුවන්. විදුලි උපකරණ වලට වයර් වලට හානි වෙන්න පුළුවන්. ඒක නිසා අපි කවදාවත් හොඳ නැහැ ගෘහ විදුලි උපකරණ භාවිත කරද්දී ඔය ඒ වගේ හානි සහිත වයර් වලට හානි වෙච්ච, කම්බි කැඩිච්ච, ෂෝට් වෙන ඒ වගේ උපකරණ භාවිත කරන්න හොඳ නැහැ. ඉනි ගැනීම ඇති වෙන්න පුළුවන්. ඒක ගැන පරි ඒ වගේම පුඩා දරුවන් ඒ වගේ ඉන්නවා නම් විදුලි සර වදින්න පුළුවන් හරිද ඒව ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ ඊළඟට එකම කෙවණියකට මොකද කෙවණියක් කියන්නේ එකම කෙවණියකට උපකරණ රාශියක් සම්බන්ධ කරන්න හොඳ නැහැ කෙවණියක් කියන්නේ මොකද්ද ඕනම මෙතන මෙන්න මේ තියෙන්නේ කෙවණියක් අපි මේ කෙවෙනියට සම්බන්ධ කරන බහු පේනුව මල්ටි ප්ලග් එකක්. දැකලා තියෙනේ මේකට අර කෑල්ලක් සෙට් කළා. ඒකේ මෙහෙම තියෙනෝනේ දැන් මේ කුඩ මේක නෑ එතකොට. මෙහෙම තියෙනෝනේ මේකේ කොටුවක් තියෙනවා මෙහෙම. මේකේ මෙතනින් එකක් සම්බන්ධ කරන්න පුළුවන් යටින් තව එකක් මෙතනින් මෙහෙම ඔකමම ගොඩක් ඒවා සම්බන්ධ කරන්න පුළුවන්. එකම කෙවෙනියට උපකරණ විශාල ප්‍රමාණයක් සම්බන්ධ කරනවා. සමහරලාට ඕගොල්ලෝගේ ගෙවල් වල වැඩේ වෙනවා. දැන් ඕගොල්ලෝ කවදා හරි ගියක් හදනකොට ඒක කරන්න යන්න එපා. දැන් ගොඩක් වෙලාවට මේ දැනට අපි හදපු ගෙවල් වල අපරන් ඒක කරලා නැහැ. දැන් ඕගොල්ලෝගේ ගෙදර සාලේ සමහර වෙලාවටත් ඒක ප්ලග් පොයින්ට් එක. එක කෙවෙනියක්. දැන් ගෙදර සාලේට එක කෙවෙනියක් මදිනේ. ඒකට කොච්චර දේවල් අපිට සම්බන්ධ කරන්න වෙනවද? දැන් ගෙදර සාලේක විදුලි උපකරණ විදිහට මොනවද තියෙන්නේ? රූප වාහිනිය තියෙනවා. නේ ඕගොල්ලෝගේ ගෙවල් වල සාලේ තියෙන්නේ රූප වාහිනිය. ගුවන් විදුලිය තියෙනවා. විදුලි පංකා තියෙනවා. හරිද? ඊළඟ ගුවන් රූප වාහිනියට
satellite connection එකක් තියෙනවා. ඒකේ අර box එකට සම්බන්ධ වෙන ඒ plug point එක ඒකට ඒකට සම්බන්ධ වෙන plug එක තියෙනවා. ඒ වගේ විදුලි උපකරණ ගොඩක් තියෙනවා. හැබැයි එක plug එකයි තියෙන්නේ. එතකොට මොකද ඔයගොල්ලෝ කරන්නේ? මේකට මල්ටි plug එකක් සම්බන්ධ කරනවා. එහෙම නැත්නම් අර මල්ටි socket එකක් සම්බන්ධ කරනවා. මල්ටි socket එකක් සම්බන්ධ කරලා ඒකට ඔය උපකරණ ඔක්කොම ගහනවා. රේඩිය එකේ plug එකයි, TV එකේ plug එකයි තියෙන මේ කවුද අපේ මෙයා ගාව තියෙන අතේ තිසර ගාව. අර ඒ වගේ socket එකක් set කරලා ඒකට සම්බන්ධ කරනවා. රේඩිය එක සම්බන්ධ කරනවා, රූප වාහිනිය සම්බන්ධ කරනවා. හරිද? ෆෑන් එකේ මේකත් සම්බන්ධ කොහොම හෝ සම්බන්ධ කරලා ගොඩාරයක් උපකරණ ඒවා ක්‍රියාත්මක වෙනකොට අතනවත් වෙනවා. හරිද? වැඩි විදුලි ධාරාවක් ඇවිල්ලා අපි කියන ඕවර්ලෝඩ් වෙනවා කියලා අධිහරණය. මොන වචනේ මතක තියාන අධිහරණය වෙනවා. රත් වෙලා අධිහරණය වෙනවා. වැඩි විදුලි ධාරාවක් එකම කෙවණියකට වැඩි විදුලි ධාරාවක් භාවිතා කිරීම කියන නම තමයි අධිහරණය. අධිහරණය වෙලා ගිනි ගන්න. සමහර ගෙවල් වල මම දැකලා තියෙනවා මේ මල්ටි ජොකට් වල මේ අර ඉටි පිච්චිලා ගිහිල්ලා. එහෙමත් මම දැකලා තියෙනවා. ඔයගොල්ලෝ ගෙවල් වල සමහර වෙලාවෙම ඒ අර ඕවර්ලෝඩ් වෙලා වැඩි කරන්ට් එකක් ඇවිල්ලා අන්තිමට විදුලි පරිපථයේ ගිනි ගන්න උනත් පුළුවන්. උපකරණ වලට හානි වෙන්නත් පුළුවන්. ඒ වගේම සමහර උපකරණ තියෙනවා සාමාන්‍ය විදුලි ධාරාවට වඩා වැඩි විදුලි ධාරාවක් ඕන. කියන්න බලන්න එහෙම උපකරණ ඔයගොල්ලෝ අහලා තියෙන ඒවා. සාමාන්‍ය විදුලි දැන් අපි සාමාන්‍යයෙන් ওই බල්බ් වලට පාවිච්චි කරන්නේ ඇම්පියර් 5 කරන්ට් එක. සමහර උපකරණ වලට ඕන ඇම්පියර් 15 නැත්නම් ඇම්පියර් 13. ඒ වගේම ඇම්පියර් ඒ වගේ උපකරණයක් ඇම්පියර් 5ට සම්බන්ධ කරන්න හොඳ නැහැ. කියන්න බලන්න මේ වගේ ඇම්පියර් 15 ඇම්පියර් 13 වගේ වැඩි විදුලි ධාරාවන් අවශ්‍ය උපකරණ දෙකක්. ලොකු වතුර මෝටර්. අන්න හරි. මම ඔක තමයි මේ උත්තරේට බලාපොරොත්තු වෙන්නේ. විශාල සමහර ගෙවල් වල තියෙන ලොකු වතුර මෝටර්. ඔය වතුර මෝටර් පුතේ ඇම්පියර් 5 කරන්ට් එකකට වැඩ කරන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් ගෙදරක ඇම්පියර් 5ට වතුර මෝටරයක් සම්බන්ධ කරලා තියෙනකොට බලන්න මේ මෝටරේ දානකොට ගෙදර බල්බ් වලට මොකද වෙන්නේ කියන්නේ? ඔගොල්ලන්ට ඒක ඇති. මොකද වෙන්නේ? ඈ? බල්බ් එකේ එළිය අඩු වෙනවා, ගෑස් එනවා. ඒ වෙලාවේ TV එක දාලා දුන්නා TV එක ගැස්සිලා යනවා. ඒ කියන්නේ කරන්ට් එක මදි. ඒ වගේ විදුලි උපකරණ වලට අර වැඩි විදුලි ඒ වගේ තව තියෙන ඇඹරූම් යන්ත්‍ර සමහර බ්ලෙන්ඩර් සමහර රයිස් කුකර් සමහර ඉස්ත්‍රික්ක විදුලි ඉස්ත්‍රික්ක ඒවට ඇම්පියර් 15. හරිද? සමහර තියෙනව නේද? මොනායි? වඩු වැඩ කරන ආ වඩු මැෂින් අනිවාර්යෙන් ඒවයි වඩු මැෂින් තියෙනවා ඉන්නේ මොනායි පට්ටල් මැෂින් ඒවා වඩු මැෂින් ඒවයි අනිවාර්යෙන් වඩු මැෂින් ගැන ඒක දැකලා තියෙන වඩු මේස අරන් එනවා. ඔය ගෙදරක වඩු වැඩ කරද්දී ඒකට ඇම්පියර් 5ට ගහලා කියන්නේ නැහැ. දැන් සමහර ගෙවල් වල එහෙම ගෙනල්ලා ඇම්පියර් 5ට ගහනකොටම අරෙන් ට්‍රිප් එක ඕෆ් වෙනවා. මදි කරන්ට් එක. හරි ෂෝට් වෙනවා. ඒ වගේ වෙලාවක අනිවාර්යෙන් අර බොක්ස් එක තියෙන අපි ඒකට කියන්නේ විබෙදුම් පෙට්ටිය එතනින් ඇම්පියර් 15 ලයින් එකක් අරන් එන්න. ඇම්පියර් 15ට ගන්නේ සාමාන්‍ය වයර් එක නෙමෙයි. ඒකේ කම්බි පොටවල් 7ක් තියෙනවා. සාමාන්‍ය වයරින් වයර් එකේ තියෙන එක කම්බි පොටයි. හරිද? ඒතර කම්බි පොටවල් 7ක වයර් එකක් අරන් ගිහින් ඕනේ එතෙන්ට කරන්ට් එක දෙන්න. නැවන්න මම ওই ටිකක් කියලා දුන්නේ ඔයගොල්ලොන්ට මේව ගොඩක් වැදගත් නිසා. අපිට එදිනෙදා ජීවිතේදී මේව ඕන. හරි දැන් ඔන්න ඔයගොල්ලෝගේ ගෙදරට කවදා හරි මේ මොනවා හරි අලුත් වැඩියාවකට වඩු මැෂින් එකක් ගෙනාවොත් නිකන් ප්ලග් එකකට ගහන්න දෙන්න එපා. හරිද? ඒක ඊට පස්සේ මුළු ගෙදර මෝටරුව ඔව් වතුර මෝටරයක් ගෙනාවත් ඒ මෝටරේ කඩෙන් අහලා බලන්න මේකට ඇම්පියර් කීය කරන්ට් එකද දෙන්න ඕන. සාමාන්‍ය ප්ලග් එකකට මේක ගහලා වැඩ කරනවද? නැත්නම් ඇම්පියර් 13 කරන්ට් එකද දෙන්න ඕන? 15ද දෙන්න ඕන එහෙම කියලා අහලා තමයි අපි ඒකට මෝටරේ නිකම්ම ගෙනල්ලා සම්බන්ධ කරගත්තේ. එතෙන්ට එමුන වයරින් එකකුත් කරන්න වෙනවා ගෙදර. හරිද? ඒ විදිහට හදන්න ඕන. නැත්නම් එහෙම නොකර නිකන් ආවිතා ගන්නවා කියන්නේ අර ලාභේ වගේ නෙමෙයි අපිට ඊට වඩා පාඩු වෙනවා පස් කාලෙදී. එකපාර මෝටරේ හානි වුණොත් අපරාධයක්නේ. එහෙම නැත්නම් පරිපථයට හානි වුණොත් ඒත් අපරාධයක්නේ. ඊට වඩා හොඳයි ඊට ගැළපෙන විදුලි ධාරාවක් සහිත කම්බි වයර් අරගෙන වයරින් කළා ඒ විදිහට සකස් කරා. හරි ඔතනින් ওই කොටස අවසానයි. ඔන්න දැන් මම අද කතා කරා ගෘහ විද්‍යුත් වාරණ හා ඒව ගැළපෙන විදියට තෝරා ගැනීම ගැන. ඔතනින් පස්සේ තියෙන්නේ ධාරාවේ තාපන ඵලය. හරිද? ධාරා